කොහොම නමුත් රටේ සමස්තයටම ඡන්දය බලපානවා වගේම තමයි කාල ගුණයත් බලපානවා. මේ වස්සාන කාලයේ තින්නේ නිසාම අපි දන්නවා මේ කාලයේදී වැසි ඇද හැලෙනවයි කියලා. ඒත් එකම නුවර පෙරහැර තියෙනවා. නුවර පෙරහැර සමයේ වැසි ඇද හැලෙන වග කවුරුත් දන්නා කියන කාරණාවක්. නමුත් වැසි ඇද හැලීම සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තීන් කිහිපයක් වෙතට අපි ඔබේ අවධානය යොමු කරන්නට සූදානම් වනවා. අදත් මහපාන්දර ජාමයේ සිට කොළඹ අවටට නම් වැසි තිබුණා. අනික් ප්‍රදේශවලට කෙසේද කියලා සොයා බලන්නට දිවයින පත්‍රයේ අද වාර්තාවක මෙලෙස සඳහන් වෙනවා. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ගෙන එන වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලිකාර තත්ත්වය හේතුවෙන් අද වැසි වැඩිවීමක් අපේක්ෂා කරන්නට පුළුවන් කියලා කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමු හා වයඹ පළාත්වලත් මහනුවර නුවර එළිය ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනේදී ඇති වෙනවයි කියලා එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. අද උදෑසන වන විට ඒ පිළිබඳව වන තවත් යාවත්කාලීන කිරීමක් ඔබ වෙතට ගෙන එන්න මෙලෙස දිස්ත්‍රික්ක පහක් සඳහා නායාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරලා තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ඇල්පිටිය නාගොඩ යකලමුල්ල ඒත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර වලල්ලා විට බුලත් සිංහල හොරණ මතුගම ඉංගිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල යටියන්තොට කෑගල්ල දැරණියගල දෙහිඕ විට මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර අතුරලිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇලපාත කලවාන ඇහැලියගොඩ කුරු විට පැල් මඩුල්ල නිවිතිගල යන ප්‍රදේශ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල මෙම නායම් අනතුරු ඇඟවීමේ නිවේදනය බල පැවැත්වෙනවායි කියලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා. ඒ අනුව තවදුරටත් තද වැසි පවතී නම් නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වෙන්න කියලයි ඒ ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර තද වැසි පිළිබඳව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙන බවත් ඔබට මතක් කරන්නට ඕනේ. ඒ අනුව බස්නාහිර සබරගමුව වයඹ පළාත් සහ ගාල්ල මාතර මහනුවර මන්නාරමය සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මේ වැසි අනතුරු ඇඟවීම් සිදු කරලා තියෙනවා. ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වෙන්නට පුළුවන් කියලා කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. වැසි සමගින් තද සුළං අකුණු ගැසීම් වගේ දේවල් ඇති වෙනවයි කියන කාරණාව අපි දන්නා දෙයක්. ඒ නිසා ඒ හා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියන එකත් අපි ඔබ හැමදෙනාටම මතක් කරනවා.